දැනට මහබැංකුව ස්වාධීන කිරීම පිළිබඳව පනතක් ඉදිරිපත් කළා තිනවා. ඇත්ත වශයෙන්ම ස්වාධීන කිරීම කියන්නේ කාගෙන්ද ස්වාධීන කරන්නේ? අපේ රටෙන්, අපේ ජනතාවගෙන්, අපේ පාර්ලිමේන්තුවෙන්. ඉතින් මේක ඉතාම බරපතල තත්වයක් ඇති වෙන්න පුළුවන්. මුළු රටේම පාලනය විදේශීය බලගතු වාණිජ ව්‍යාපාරයන් හිමි ආයතන වලට පැවරීම කියලා මේක සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම අපි අහන්න කැමති ජනාධිපතිවරයාගෙන් මේ වගේ තීන්දුව අරගෙන මේ වගේ මහබැංකුව ස්වාධීන කළා මොන රටද ගොඩනැගිලා තියෙන්නේ? බැලූ බැලමට අපිට මේක බොහොම හොඳ සුන්දර දෙයක් වගේ පෙනුනට, ඒ ස්වාධීන කිරීම හරහා මහබැංකුව මේ රටේ සංවර්ධන ක්‍රියාවලියෙන් සම්පූර්ණ ඉවත් කිරීම හරහා අවසානයේදී සිද්ධ වෙන්නේ මේ රටට අවශ්‍ය දෙයක්ද, එහෙමත් නැත්නම් පිටස්තර බලවේගවලට අවශ්‍ය විදිහට මහබැංකුව පාලනය කරනද කියන ප්‍රශ්නේ මතුවෙනවා. රටේ මොනිටරි පොලිසිය, ඒ කියන්නේ මූල්‍ය නීතිය සහ ෆිස්කල් පොලිසිය, ඒ කියන්නේ අයවැය සම්බන්ධ නීති සහ ප්‍රතිපත්ති අතර ගැටුමක් තියෙනවායි කියන මතය අපේ රටේ ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන්ම පහුගිය කාලේ මහබැංකුව සහ රටේ දේශපාලන අධිකාරිය එකට වැඩ කරා කියලා. ඒ කියන්නේ මහබැංකුවේ තීරණ දේශපාලන අධිකාරියේ පක්ෂවල තීරණ කියලා අදහසක් තිබුණා. මේකෙන් එළියට යන්නේ කොහොමද කියන එක තමයි මෙතන මතුවලා තියෙන ප්‍රශ්නේ. හැබැයි ඒ වුණාට ඒ උත්සාහය සඳහා මේ දරලා තියෙන නව පනතේ තව ගැටලු ගණනාවක් තියෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.